තෝරාගන්නේ මුල්පිටුවේ ජනප්‍රියතම විශේෂාංගයේ කාටු නිර්මාණ. මේ දිනවල බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය දිනක් ගත්තේ චන්දිමාල්ට එරෙහි වූ චෝදනාවයි. මේ චන්දිමාල්ගේ ඔහු ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා, පන්දුව පළුදු කිරීමේ චෝදනාව. නමුත් ලංකා ක්‍රිකට් පරිපාලනය ගෑරුප්පුවක ගහලා පන්දුව ICC එකට දෙනවා අන්වීක්ෂයකින් හොඳට බලන්න. ආටිගල අඳින කාටූනය. අනුරාධ කවියක් ලියනවා අපේ ක්‍රිකට් ගැන. ඕකයි තත්වේ. සංගා මුරලි මහේල සහ මහනාම ඉවතට දමයි ෆයිසර් දුන් වගකීම. ඔව්, ක්‍රීඩා අමාත්‍යවරයා මේ ක්‍රීඩා බලධාරීන් මේ ක්‍රීඩකයන්ට සුපිරි ක්‍රීඩකයන්ට සංගා මුරලි මහේල සහ මහනාමට ආරාධනය කරා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වෙන්න කියලා. ඔවුන් එය ප්‍රතික්ෂේප කරා. සීමා නිර්ණයමින් වැඩ ඇදුනාම ක්‍රීඩා ක්‍රිකට් කුරුවල්වේ හොඳ ටෝම. ඔව්, ක්‍රීඩා ඇමතිවරයාට හොඳ ට්‍රැක් රෙකෝඩ් එකක් තිබෙනවා. මේ පහුගිය පළාත් සභා මැතිවරණයේ, පළාත් පාලන මැතිවරණයේදී පළාත් සීමා නිර්ණය ඇද ඇද සෑහෙන කාලයක් ගෙනිච්චා. ක්‍රිකට් කලට වලටත් මේ වැඩේ වේවිදැයි අපේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් හිතනවා ඇති. ජනතා විමුක්ති පෙරමුණේ උනන්දුව කැපවීම මේ දවස්වල 20 වෙනි සංශෝධනය ගැනයි. මේ 20 වෙනි සංශෝධනයේදී අගමැති ධූරය, ඒ කියන්නේ බලය සහිත අගමැති ධූරය හිමිවෙන්නේ අගමැති ධූරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගිජුවේ දැයි කල්පනා කරමින් අනුරකුමාර දිසානායක අගමැති බිලි කොක්ක දානවා බලාගෙන ඉන්නවා මහින්ද ඒ පැත්තට ඇදෙයිද කියලා. 20ට වැඩි වාසිය මහින්දට, රනිල්ට වෙන්නේ ගෙදර යන්න කියලා අනුරකුමාර දිසානායක කියනවා. බලමු හිටපු ජනාධිපතිවරයා මේ බිලි කොක්කට ඇමිනෙයිද කියලා. ඒ නිසා විය යුතුයි විමල් වීරවංශ සීනුවට ගිනි තියන්න හදන්නේ. සීනුව අලියෙක් වෙලා අලියාගේ නැට්ටට ගිනි තියන එක තමයි විමල් වීරවංශගේ සූදානම. උදේ විමලසිරි ඒ කාටූනය අඳිනවා. මංගල සමරවීර අමාත්‍යවරයා විවිධ ව්‍යාපෘති ඉදිරිපත් කරනවා. ඔහු හැමදිස්සෙම කරන වැඩක් මේ. දැන් ඔහු ගම්පෙරළිය කියලා ව්‍යාපෘතියක් හදලා තියෙනවා. ගම්පෙරළිය ප්‍රොජෙක්ට් එක හමුදාව දාලා නම් සංවර්ධනය කරනවා. ගම්පෙරළිය ප්‍රොජෙක්ට් එක හමුදාව දාලා සංවර්ධනය කරන බවයි මංගල කියන්නේ. එතකොට ජනරාණි අහනවා, තුන්න ඇඳුළු වැඩක් වගේ නේද සර් කියලා. ඒ මොකෝබා, මුලින්ම ගම්පෙරළිය, ඊළඟට යුගාන්තය, ඊළඟට අවසානයට කලි යුගය. ඔව්, මේ නම් තුන ඔබ කවුරුත් දන්නා. මාටින් වික්‍රමසිංහන්ගේ නවකතා ත්‍රිත්වයේ කොටස් තුනයි ගම්බර්ලියෙන් පටන් අරගෙන අවසන් වෙන්නේ කලි යුගයෙන්ද. ඒ තමයි ජනරාණීගේ කාටූනය. ඉන් පසු පුරසාරං කාටූනයක් තෝරා ගන්නවා උදය විමල සිරිගේ. ඇත්තටම ඔබතුමා මෙච්චර ලැජ්ජ නැති වැඩ කරලත් ඔබතුමාටත් ඇමතිකමක් ලැබුණා නේ සර් කියලා පුරසාරං ඇමති කෙනෙක්ගෙන් අහනවා. මේක ඉතින් එක්කෙනෙකුට නෙමෙයි, හුඟක් ඇමතිවරුන්ට පොදුයි. එතකොට ඒ ඇමතිවරු උත්තර දෙනවා, අපිටත් ලැජ්ජ නැහැ, අපිව පත් කරන අයටත් ලැජ්ජ නැහැ පුරං කියලා. ඒක නම් මුළු රටම දන්නවා. ඇමතිවරුන්ටත් ලැජ්ජ නැහැ, ඒගොල්ලන්ව පත් කරන අයටත් ලැජ්ජ නැහැ. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ තෝරා ගනිමු. ඇලෝසියස් 45,000 වතාවක් අල්ලස් දීලලු. අප්පදබුල 118 හොයාගන්න බැරුව මේක කොහොමද පොලිසිය හොයාගත්තේ? 118 වැහි ළමයයිද 45,000? සුමතිපාල ජෝතිපාලගේ සමයන් කාටූනයක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ මුත්‍රාවල ග්ලයිෆෝසේට් ඇද්දැයි බැලිය යුතුයි කියලා යෝජනාවක් ඇවිත් තියෙනවා. හැබැයි ඔය මුත්‍රා වගේ දේවල් පරීක්ෂා කරලා ග්ලයිෆෝසේට් නෙමෙයි ඇලෝසියේට් හොයාගන්න බැරිද? ඔව්. ඒගොල්ලන්ගේ මුත්‍රා ඔය කැත දේවල් පරීක්ෂා කරොත් ග්ලයිෆෝසේට් කොහොම වෙතත් ඇලෝසියේට් නම් හොයාගන්න පුළුවන් වේවි. දැන් 16 දෙනා ඔක්කොම කට්ටිය 23 දෙනෙක් මහින්ද රාජපක්ෂ බාරගත්තල්. 23 දෙනාවම මම බාරගන්නවා. හරිද? මහින්ද රාජපක්ෂ එහෙම කියනකොට ඒතුමා පිටිපස්සෙන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව පෙන්වලා අහනවා, පවුනේ සර්, එතකොට අර යට මොකද වෙන්නේ? ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතුරු 23 දෙනාත් මහින්ද බාරගත්තොත් මෛත්‍රීට වෙන්නේ මොකද්ද? පවුනේ සර්. දැන් මෛත්‍රී ජනාධිපතිතුමා මේ දිනවල අලි හුටපටයක පැටලිලා අලියා තල්ලු කරනවා පිටිපස්සට. මෛත්‍රී කියන්නේ කැලෑවට සිංහරාජේ ඉඳන් සරත් ෆොන්සේකා, ෆීල් මාෂල් සරත් ෆොන්සේකා අලියව එළියට තල්ලු කරනවා. ඒ එම්.ඩි. වීරරත්නගේ කාටුන්. නමුත් දාසනම් කියන්නේ ජනාධිපති මෛත්‍රී ඉදිරියේ සරත් ෆොන්සේකා, ෆීල් මාෂල් සරත් ෆොන්සේකා නැමැති අලියා දන ගැහුවා කියලයි. දාසගේ කාටුනියයි මේ කාටුන් වලින් පස්සේ සමහර විට සරත් ෆොන්සේකා ආපහු කියයි, මම එහෙම දන ගැහුවේ නෑ කියලා. දවසේ වැඩසටහන අවසන් කරන්නේ දවසේ පද 4 විදුරු අබේනායකයි ලියන්නේ මව්බිම පුවත්පතට. අල්ලන්නට හිතාගෙන වල් අලි දෙන්නා ෆොන්සේකා ඇමති මහ කැලයට පැන්නා. පොඩ්ඩක් ඔහොම හිටු ජනපති අන දුන්නා, හොරුවාගෙම අලිත් දැන් යහතින් ඉන්නා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.